මෙය ඉතා සත්‍ය සිදුවීම් මාලාවක් වන අතර ප්‍රබන්ධයක් හෝ නිර්මාණයක් නොවන බව තරයේ සිහිපත් කර සිටිමි. විශ්වාස කරනවුන්ට විශ්වාස කිරීමටද අවිශ්වාස කරන අයට අවිශ්වාස කිරීමටද නිදහස ඇත. නමුත් මෙය 21 වන සතවර්ෂයේ මා විසින් යෙදෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලිතොවිල් ගුප්ත විද්‍යා ශාස්ත්‍රය සම්බන්ධව කටයුතු කරන විට සිදුණු ඉතා අද්භූත සිදුවීමක අඳුරේ මේ කතාව වෙලා අවුරුදු 4ක් 5ක් වගේ වෙනවා මට මතක විදියට ඒ කාලේ මමයි තව සඳුන් කියලා ඇදුරු අයියා කෙනෙකුයි තව මගේ යාළුවෝ දෙන්නෙකුයි මාමා කෙනෙකුයි මුහුණු දුන්නු සත්‍ය සිදුවීමක් මේක අපි කට්ටිය වැඩකට ගියා දවසක් ටිකක් දුර සඳුන් අයියාගේ වැඩක් ලෙඩෙක්ව බලන්න තමයි ගියේ හදිසියෙම මෙයාලගේ නෑදෑ කෙනෙක්ලු අපිටත් විශේෂ රාජකාරි තිබ්බ නැති නිසා දුර ගමනකුත් නිසා විනෝදෙටත් එක්ක ගියා සඳුන් අයියාගේ තව මාමා කෙනෙකුත් ගියා අපි එක්ක පාන්දර පිටතුණු අපි ඒ ගමට ලං වෙද්දී ටිකක් හවස් වුණා සෑහෙන වෙහෙසකර ගමනකට පස්සේ අපි ගියා ඒ ගමට පොඩි ගමක් කැලේ ඇතුළට වෙන්න තමයි තිබුණේ ගෙවල් ඈතින් නැත ඉතින් ආසාවෙන් වටපිට බලවල අපි කෙලින්ම ගියේ සඳුන් අයියලාගේ ගෙදරට සාමාන්‍ය පොඩි ගෙදරක් හැබැයි গুপ্ত පරිසරයක් ගේ ඇතුළට අපි ගියා. ගෙදර හිටියේ තුන්දෙනෙක්. මැදි වයසේ දෙන්නෙක් එක්ක වයසක පිරිමි කෙනෙක්. තේකක් එම බීලා ටිකක් වෙලා කතා කර කර හිටියා. සඳුන් අයියා අපු වැඩේට ලෑස්ති වුණා. අපි සඳුන් අයියා එක්ක ලෙඩාගේ කාමරයට ගියා. වයසක ගැහණු කෙනෙක් පොඩි දෙයකට බය වෙලා කියලා තමයි කිව්වේ. එයා හාන්සි වෙලා හිටියා. උණතරන් සඳුනා තෙල් ටිකක් එහෙම අරගෙන පොඩි මල් තට්ටුවක් හදාගෙන සරලව ශාන්තියක් කරන්න තෙල් ටිකක් මතුරන්න ගත්තා. වැඩේ යන අතරේ රන්දිකත් සජානුත් මමත් කතා කර කර එළියට බැස්සේ සඳුන් අයියට වැඩේ පාඩුවේ කරන්න දීලා අවට සිරි නරඹන්න කයියක් ගහගෙන පොඩ්ඩක් ඇවිද්දා ලස්සන පරිසරයක් උනාට හරි গুপ্ত පාටයි වටේම කැලෑව සඳුන් අයියා වැඩේ පැය එකහමාරක් යද්දී ඉවර වුණා වැඩ සේරම ඉවර වෙද්දී ටිකක් රැවෙන්න ඔන්න මෙන්න තිබුණේ ඉතින් ගමෙන් නගරෙට යන්නවත් වාහනයක් නැහැ එළාවේ කළුවරත් මහන්සියක් නිසා සඳුන් අය කිව්වා මේ පැත්තේ වහපු ගෙදරක් තියෙනවා ඒකේ අදරෑ ඉමු කියලා මේ ගෙදර කට්ටිය මෙහෙම ඉන්න කිව්වා ගෙදර පොඩි නිසා අපි පස් දෙනෙක්ට ඉන්න තරම් ඉඩක් කඩක් තිබුණේ නැති නිසා අපි හිතුව යන්න අර කිව්ව තැනට ඒත් මේ ගෙදරයි නම් අපි යනවට ටිකක්වත් කැමති නැති ගතියක් අපිට පේන්න තිබුණා ඉතින් කොහොම හරි අපිට මේ ගෙදර අය රැට කන්න කෑම එහෙම හදලා දුන්නා. කොට්ට පැතුරු එහෙම දීලා ඒ ගෙදර අයටත් කියලා සඳුන් අයියා එක්ක අපි යන්න පිටත් වුණා. රැ වෙද්දී ගොඩාක් කලවර වෙලා තිබුණේ. සාමාන්‍ය පාරක අපි පස් දෙනා පයින් යනවා. ෆෝන් ටෝච් උත් ගහගෙන අර ආපු මාමාතේ ටෝච් එකක් තිබුණා. බල්ල උඩු බුරන සද්දය වවුලන්ගේ සද්දය රැහැයි සද්දය ඇතුලෙන් අපි හිමින් හිමින් ගියා විනාඩි 15ක් 20ක් වගේ ගිහින්
අපි නතර වුණේ ලොකු කඩුල්ලක් ළඟ. කඩුල්ලෙන් පැනලා පස් දෙනාම ගියා ගෙදරට. සාමාන්‍ය ලොකු ගෙදරක්. කාලෙකට කලින් අතහැරලා වගේ. පරණ පාටයි. මේකනම් මා හොල්මන් ගුබ්බෑමක් නේ බං. කියමින් සජාන් කිව්වේ මගේ අත අල්ලගෙන. අපි කොහොම හරි ගෙදර දොර ළඟටම ගියා. කොහමාරි සදුන් අයියා යතුරුකින් දොර ඇරියා. ඒ ඇතුළට අපි කට්ටිය ගියා. දූවිලි පිරිලා මකුළු දැල් බැඳිලා. ඒත් මම එළියෙන් දකිද්දි හිතුව තරම් අප්‍රසන්න ගතියක් තිබුණ නැහැ ගේ ඇතුළේ නම්. කතා කරන ගමන් මමයි අනිත් තුන් දෙන්නයි ටෝච් එකත් ගහගෙන ගේ ඇතුළේ ඇවිදින්න ගත්තා. සාමාන්‍ය කාමර පහක් කුස්සියක් සාලේකින මේ ගෙදර සමන්විත වුණා. පරණ පුටු සැටියක් ගලවපු ඇඳක් කැඩුණු ඔරලෝසු බිඳුණු කෝප්ප පරණ කබඩ් එකක් රෙදි ටිකක් විතරයි මුළු ගෙදරටම තිබුණේ. ගොඩක් දුරට හිස්ස තිබුණා. හොයලා 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 හිමීට කොස්සක් හොයාගත්තු අපි. පොඩ්ඩක් ඉන්න කනබොන තැන නිදාගන්න තැන අතුපතු ගාලා අස් කරන්න හිතුවේ. දුවිල්ල ටිකක් වැඩි නිසායි අතුගාලා පැදුරු තුන එලාගත්තු අපි. කොට්ටත් එහෙමම තියලා ගෙදරින් ගෙනපු කෑම ටික කන්න කියලා දිගෑරියා. කෑම එකේ පොලොස් පරිප්පු පොල් සම්බෝලයක් තිබුණා. හිතින් බඩගින්න නිසා කට්ටියම කන්න පටන් ගත්තේ අර මිනිසුන්ගේ මහන්සිය ගැන කතා කරන ගමන්. මම බත් කටවල් දෙක තුනක් ප්‍රශ්නයක් නැතුව කාගෙන යද්දි නරක් උණු රාග පිලුණු ගතියක් දැනෙන්න ගත්තා. ඒ ගමම්ම සජානයා බත් එක බිමින් තිබ්බා පිලුණු වෙලා කියලා. සඳුන් අයියා බත් එක ඉඹල බැලුවා. ඒ බං ඇත්තටම මේක පිලුණු වෙලා නොවැ. සඳුන් අයියා කිව්වේ බත් එක අහකට දමමින්. ඒත් එහෙම වෙන්නේ කොහොමද? මේ දැන් ටිකකට කලින් හදපු කෑමනේ. අපි ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා බත් ටික තොතාගෙන එළියට ගියේ විසි කරන්න කියලා. ඒ අයියේ අත හොදගන්න තැනක් නැද්ද බං? ආ ඔහොම පලයන් මල්ලි ගේ පිටිපස්සේ ළිඳක් තිබුණා එතනින් හොදගනි. මමත් සජානුත් රන්දිකත් ටෝච් එක ගහගෙන ගියා ළිඳ හොයාගෙන ගේ පිටිපස්සට. කොහොම හරි කුස්සියත් අපි නිදාගන්න හදාගත්තු කාමරේ ජනේලෙත් අතර මැද්දේ එළියට වෙන්න මේ ළිඳ තිබුණේ ටිකක් දුරින්. ළිඳ ළඟට ගිය අපි තුන් දෙනා ටෝච් එක ළිඳ පතුලට ගහලා බැලුවා. අප්පෝ බං මේක තනිකර කැලයක් වගේනේ. පලපංකු වල් වැඩිලා ළිඳ තනිකරම. එහි මේක වතුර හොඳයිද බං? කාලයක් වතුර රගෙනවත් නෑ වගේ මුගෙක්වත්. අනේ බං ඕකට මොකද වතුරනේ කියමින් එතන ලණුවක් ගැට ගහපු පණිට්ටුව රන්දිකයා ළිඳට දැම්මේ හොදගන්න හිතාගෙන. වතුර ටිකක් පුරවලා ගත්තා. පිරිසිදු නිල් කැටයට වතුර දීපා. තුන් දෙනා මතපය හොදගත්තා හොඳට. ඊට පස්සේ කෙලින්ම ගෙට ගියා. මොකක් හරි හේතුවක් නිසාද දන්නේ මට ලොකු අමුත්තක් දැනුණා. ඒත් වැඩිය නොහිත ගෙට ගිහින් කට්ටිය විඳගෙන කතාවක් දාගෙන හිටියා. ඔහොම ටික වෙලාවක් යද්දී මගේ අතපය කසනා වගේ දැනුණා. මම කසන ගමන් කතා කර කර ඉද්දී සජානුත් හිමින් හිමින් අතපය පහුරු ගානා මම දැක්කා. මේ බං උඹලගේ අතපය කසන්නේ නැද්ද කියලා රන්දිකත් ඇහුවා. මගේ ටික වෙලාවක ඉඳලා කසන්න ගත්තා බං. දැන් නම් ටිකක් වැඩි වීගෙන එන්නේ. ඇත්තටම කසන එක වැඩි වෙන්න ගත්තා. අතේ ලෙලි යනකම් කැසුවත් කැක්කුමක් නෑ. අර ළිඳේ වතුර වල අවුලක් වෙන්නේ නැති බං. කොහොමත් පරණ ළිඳක් නේ කියමින් රන්දික කිව්වත් ඊට වඩා වෙන දෙයක් අපි හිතාගත්තේ මේ කසන විදිහත් එක්ක. මොකක් හරි වැරැද්දක් තියෙනව කියලා තේරිච්ච සඳුන් අයියා
ළඟ කලින් මතුරගත්ත තෙල් ටිකක් තිබ්බා. ඒ ටික අපි තුන් දෙනාටම ගා ගන්න දුන්නා. තෙල් ගාලා ටිකක් වෙලා යද්දී කසන එක අඩු වුණා. ඒත් කසපු පාරවල් නිසා අත් කකුල් රතු වෙලා දැවිල්ල පටන් ගත්තා. කොහොම හරි රෑ හරියක් වෙනකල් කතා කර කර ඉඳපු අපි නිදා ගන්න කියලා ලෑස්ති වුණා. හාන්සියක් දාගත්තත් මට නිින්දක් නම් අහලකවත් තිබුණේ නැහැ. ටික වෙලාවක් යද්දී සජාන්ට එළියට යන්න ඕනි කියලා කතා කරා. මමත් ඉතින් බැරි බැරි කමඩ නැගිටලා පස්සෙන් ගියා. පොඩ ගෙදරින් අඩි ගානක් දුරට ගිහින් නිද්දී මම නිකමට වගේ ළිඳ තියෙන පැත්ත බැලුවා. හැඟ නිකන් කිලි පොලාගෙන ගියේ මේක හිතේ මැවිච්ච මායාවක්ද නැත්තම් ඇත්තක්ද කියලා හිතාගන්න බැරි කමට. ළිඳේ ගැට්ට උඩ ලාවට ඡායාවක් ඉඳගෙන හිටියා. ළිඳ ඇතුළට කකුල් දෙක දාගෙන හරියට නිකන් පනින්න වගේ. හඳ එළිය විතරක් නිසා එච්චර මේක පැහැදිලි නෑ. මම සජානයට කෑ ගැහුවා. ඒ ඔයි ඔයි අර බලපන් අදන. මොකද බං කවුද? අර බලපන් උඹට මුකුත් පේන්නේ නැද්ද අදන? මොකක්? ආ යකෝ මොකෙත්තර ඉන්නේ? දන්නෑ බං වරින්ක පොඩ්ඩක් ඒ පැත්තට හිමීට කියාගෙන සජානුත් ඇඳගෙන හිමින් හිමින් මේ පැත්තට අඩිය තිබ්බා. ඒ එකම අමුතු සද්දයක් එක්ක අර හිටපු කෙනා ලිඳ ඇතුළට ඇදිලා ගියා. හොඳටම බය වුණු සජානුත් මමත් ගෙදරට දිව්වේ විදුලි වේගයෙන්. ඒ වෙද්දි අනිත් තුන් කට්ටුවත් ඇහැරිලා තිබුණා අර සද්දයට. මම දැකපු දේ ඒ විදිහටම යාලට කිව්වා. කෙලින්ම අපි ගියේ ලිඳර වැටුණ දේ මොකක්ද කියලා බලන්න. ලිඳ ඇතුළ ටෝච් එක ගහලා එබිලා බැලුවා. ලිඳට ලොකු බර දෙයක් වැටුණා වගේ ලොකු සත්‍යයක් ආවත් වැටිච්ච දෙයක් නම් පේන්නවත් නැහැ. ඉතින් මේ වෙනකල් විච්ච දේවල් හොඳ දේවල් නම් නෙවෙයි කියලා හිතුණු අපි ගෙට ගියේ හිතේ බයත් එක්කමයි. තිබ්බ නිින්දත් දෙකොණින් ගිය අපිට වෙන කරන්න දෙයක් නැති නිසා ඉඳගෙන කතාවට වැටෙන්න වුණා. ඒ බං අපිට වෙන යන්න තැනක් නැද්ද කියලා සජාන් කිව්වේ දැකපු දේවලින් බය දෙගුණ වෙලා තිබුණ නිසා. කොහේ කියලා යන්නද බං මේ මහරෑ? කොහොම හරි මේකෙම ඉඳලා අද රෑ ගෙවලා හෙට උදේම තමයි යන්න වෙන්නේ මේ කියලා සඳුන් අයියා කියද්දී ඇඟ හිරිකඩු පිපී තිබුණේ. ඊළඟට මොනා වේද දන්නේ කියලා හිතමින් කොමාරි වෙන දේවලුත් එක්ක නිඳ අපි අහලකවත් තිබුණේ. කතා කර කර හිටපු අපිට එළිය පැත්තේ ප්‍රධාන දොර පැත්තින් හීන අඩි සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. කිසි සද්දයක් කරන්නේ නැතුව ඒ වෙන දේ අපි අහගෙනම හිටියා. සජාන් අතින් කට වහගෙන වෙවුලනවා. ඒ අඩිපාර ළිඳ පැත්තට යනකල් ටිකක් දුර ඇවිදන් ගිහින් නතර වුණා. ලිඳ ඇතුලෙන් තද්දට වතුර කැළතෙන හඬක් එනවා. එච්චරමයි. සඳුන් අයියාගෙන් තෙල් ටිකක් අරන් මතුරගෙන හැමෝගෙම ඔළුවල තෙල් ටික ටික ගාගත්ත අපි වෙලාවක් ඇහැරන් ඉඳලා එහෙමම හාන්සි වුණා. අපිට නිින්ද යන්නේ නැති. අපි නැගිටිනකොට වෙලාව උදේ 8:30 විතරදී. එහෙමම නැගිටලා එළියට බැස්සේ ආපහු ළිඳ පැත්ත බලන්න කියලා. ළිඳ එහෙමමයි. කිසිම වෙනසක් තිබුණේ නැහැ. අපි ලෑස්ති වෙලා බටු ටිකක් අරගෙන මේ ගැන කතා කර කර සඳුන් අයියලාගේ නෑදෑකිනාගේ ගෙදරට ගියා. එයාලගෙන් ගත්තු බටු ටික බාර දීලා එන්න පිටත් වෙද්දිම ඒ ගෙදර මාමා කතා කරා. ඔයාලට ගෙදර ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වුණාද පුතේ? ඇයි මම එහෙම ඇහුවේ? අපි හැමෝටම මම සිද්ධිය කියන්නට වුණා.
නෑ පුතේ ඔය ගෙදර වත්තමායිමකවත් හරකෙක්වත් බඳින්න යන්නේ නෑ දැන් ඕක කාලෙකට කලින් වහලා දාපු ගයක් ඔය ගෙදර ඉඳලා තියෙන්නේ මහත්තයෙකුයි නෝණ කෙනෙකුයි මෙයාලට දුවයි පුතයි හිටියේ දුව නම් සී දේවි කෙල්ලෙක් ඉතින් මේ දැරවිගේ ප්‍රේම පළහිලව්වක් ඇති වෙලා තියෙනවා ඉතින් ඔය මහා උන්දලා දෙන්න ටිකක්වත් මේ සම්බන්ධයට කැමති වෙලා නැහැ ඉතින් සැරින් සැරේ අහුණාට පස්සේ මේක නවත්තන්න කියලා තර්ජනය කළා තියෙනවා මේ දැරවිටයි ඒ කොළුවටයි බැරිම තැන මේ දැරවි දෙමහල්ලු නිදාගෙන ඉන්න රැක ගිහින් ලිඳට පැනලා තියෙනවා ඇහුණු සද්දට දුවගෙන ඇවිත් බලද්දී දැරිවි ලිඳ ඇතුළෙනු ගමේ මිනිසුත් එක්ක එක්කහුව වෙලා ගොඩ ගනිදි දැරිවිගේ මල කඳ විතරයිලු පුතා එදායින් පස්සේ ඔය දෙමාහෙල්ලන්ටත් කරදර කරලා ඔය දැරිවි උන් කොහොම හරි ගෙවල් අතෑරලා පොඩි දරුවා තරගෙන ගිහින් තිබුණා ඊට පස්සේ මේ ගෙදර හොම්මම පාළුවට ගියා කවුරුවත් යන්නේ නැහැ ඉසව්වට මොකද ගොඩක් මිනිස්සු දැකලා තියෙනවා එක එක භයංකාර සිද්ධි ඔය දරුවන්ට මුකුත් නොපෙනී බය නොවි ආපු එක නම් ලොකු දෙයක් කියමි මාමා සම්පූර්ණ විස්තරය කියා ඉවර වුණ ගමන් අපි මූණි මූණ බලාගත්තා විච්ච කිසිම විස්තරයක් කිව්වේ නැති අපි ගෙදරයිගෙන් සමු අරගෙන ඒ ගෙදරින් එන්න පිටත් වුණා ඉතින් ඔන්න ඔහොමයි ඒ කතාව අවසන් වුණා